අයුබෝවන් ඔයාලව සාදරෙන් පිළිගන්නවා සර්ගත YouTube channel එකට. අද මම ඔයාලට අරන් ආවේ මල් වගාව ගැන වටින වීඩියෝ එකක්. නිවසේ ඉන්න ගෘහණියන් ගොඩක් ආස කරන මගාවක් තමයි මල් වගාව කියන්නේ. නමුත් මේ මල් වගාවේ මල් වර්ගවල මල් හටගන්නේ නැති එක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඕනිම මල් වර්ගයක මල් පිපීම උත්තේජනය කරන්න පුළුවන් බෙහෙතක් හදන හැටි තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. මේ විදියට යොදාගත්තට පස්සේ ඔයාලගේ මල් වගාවේ මල් පිපෙන්නේ නැති ගස්වල මල් පිපෙනවා ඔයාලට දැක් ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා හරියට මේ දියරේ හදාගන්න විදිය ඉගෙන ගන්න කියලා මතක් කරනවා. ඔයා තාම සරුගත YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මට සහයෝගයක් ලබා දෙන්න කියලාත් ඔයාලගෙන් ඉල්ලනවා. ඒත් එක්කම යටින් තියෙන bell icon එක click කරලා all notification on කරගන්න කියලාත් මතක් කරනවා. අපිට මේ බෙහෙත සඳහා අවශ්‍ය කරනවා අපි නිවසින් ඉවත් කරන ඉදුණු පළතුරු ඉතිරි කොටස්. අපි පළතුරු ආහාරයට අරගෙන ඉතිරි කොටස් ටික හැමදාම නිවසෙන් ඉවත් කිරීම තමයි සිද්ධ කරන්නේ. මේ ඉදුණු පළතුරු කොටස් ටික ඔයාලට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉදුණු පළතුරු කොටස් වලිනුත් අන්නාසි, දොඩම්, කෙසෙල් වගේ වර්ග තමයි මේ සඳහා ගොඩක් ක්‍රියාකාරී වෙන්නේ. ඒ වගේම ගොඩක් සාර්ථක වෙන්නේ මේ මං කිව්ව පළතුරු වර්ග තුන. ඊට අමතරව ඔයාලට වෙන වර්ගත් යොදා ගන්න පුළුවන්. නමුත් මම මේ කිව්ව වර්ග තුන යොදා ගන්න පුළුවන් නම් ගොඩක්ම සාර්ථකයි. ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්වන්නේ අන්නාසි හා කෙසෙල් එළිවලි ඉතිරි කොටස් යොදාගෙන හදාගන්න දියරයක්. මේ ඉතිරි වුණු පළතුරු කොටස් අපි කුඩාවට කපා ගන්න ඕනේ. එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. මේ ආකාරයේ ඉදුණු පළතුරු කොටස් වල විවිධ ඛනිජ වර්ග සහ විවිධ හෝමෝන වර්ග අන්තර්ගත වෙනවා. ඒවමගින් පහසුවෙන්ම මල් ගස්වල මල් පිපීම උත්තේජනය කරගන්න පුළුවන් බව ඔයාලා නොදන්න රහසක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා තිල්ලනවා. මේ ආකාරයේ පළතුරු කොටස් ග්‍රෑම් 500ක් පමණ මම මේ කපාගත්තු කොටස් වල අන්තර්ගත වෙනවා. ඒකට ගැළපෙන අනුපාතයෙන් අපි ජලය මිශ්‍ර කර ගැනීම කරන්න ඕනි. මේ සඳහා ඔයාලට ජලය ලීටර් 3ක් පමණ යොදා ගන්න පුළුවන්. මම මේ කිව්ව අනුපාතයට තමයි ජලය ලීටර් 3ක් අපි යොදාගන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ ඉදුණු පළතුරු කොටස් කිලෝග්‍රෑම් 1ක් පමණ යොදා ගන්නවා නම් මේ සඳහා ඔයාලට ජලය ලීටර් 6ක් යොදා ගන්න පුළුවන්. ඉතින් ජලය ලීටර් 6ක් යොදාගෙන මේ දියරය හදනවා කියන්නේ ඔයාලට මාසයක් පමණ මේ දියරය භාවිත කිරීමට හැකියාව තියෙනවා. අපිට පුළුවන් පළතුරු කොටස් ජලය සමග මිශ්‍ර කරගන්න. ඒ වගේම අපි මේ සඳහා යොදා ගන්න ඕනේ මූඩියකින් වහන්න පුළුවන් බෝතලයක් වගේ භාජනයක්. භාජනයේ පියන වහලා අපි දවස් 3ක් මේක සෙවන සහිත අඳුරු ස්ථානයක තියන්න ඕනේ. ඒ වගේම මේ පියන අපි සම්පූර්ණයෙන්ම වහලා තියන්නේ නැහැ. අපි මේක භාගයක් පමණ විවෘත කරලා තමයි තියන්නේ. මේ ආකාරයෙන් විවෘත කරලා තියන්න හේතුව තමයි මේ මිශ්‍රණය හැදෙන සමහර වායු වර්ග ඉවත් වීම සඳහා. මේ ආකාරයෙන් සකසගත්තට පසුව අපි දවස් 3ක කාලයක් මේ දියරේ මම අර කලින් කිව්වා වගේ අඳුරු සිසිල් වියලි ස්ථානයක තියන්න ඕනේ. දවස් 3කට පස්සේ අපි මේ හදාගත්ත බෙහෙත් එක මේ ආකාරයෙන් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ලා දුමුරු පැහැති දියරයක් තමයි මේ අවස්ථාවේදී අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ දියරය ගොඩක් සුවඳයි. හරියටම මේ දියරය සැකසීලාද කියන එක අපිට මේ සුවඳින් බලා ගන්න පුළුවන්. ඒ වගේම වර්ණයෙන් බලා ගන්නත් පුළුවන්. අපිට ඊට පස්සේ මේ දියරය පෙරා ගන්න පුළුවන්. පෙරා ගත්තට පස්සේ අපිට තැඹිලි පාට දියරයක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ තැඹිලි පාට දියරයක් එන්නේ මම මේ සඳහා යොදාගත්ත අන්නාසි හා කෙසෙල් එලි මගින්. ඔයාලා වෙන පළතුරු වර්ගයක් මේ සඳහා යොදා ගන්නවා නම් වෙනත් පාටක් එන්න පුළුවන්. ඒ වගේම වෙනත් සුවඳක් එන්නත් පුළුවන්. මම කලින් කිව්ව බෙහෙත දැන් අපි හදලා ඉවරයි. අපිට මේ බෙහෙත කෙලින්ම මල් ගස් වලට යොදන්න බෑ. අපි මේ බෙහෙත තන්කුව කිරීමට ලක් කරන්න ඕනේ. ඒ කියන්නේ ජලය සමග මිශ්‍ර කිරීම කරන්න ඕනේ. අපිට මේ දියර කොටස් එකකට ජලය කොටස් 8ක් 10ක් පමණ යොදලා තන්කුව කර ගැනීම කරන්න පුළුවන්. දැන් අපි හදාගත්ත බෙහෙත් එක අපේ මල් වගාවට යොදා ගැනීමට සුදුසුයි. මේ බෙහෙත් දියරේ ඇන්තූරියම්, ඕකිඩ්, රෝස ඇතුළු සියලුම මල් වර්ගවලට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ජලය යෙදීමෙන් පසුව සවස් කාලයේ තමයි ස්ප්‍රේ කරන්න ඕනේ. අපි මේක යොදන්න ඕනේ ස්ප්‍රේ එකක් විදියට. ස්ප්‍රේ කරද්දී පත්‍රවලට සහ මුල්වලට හොඳින් ස්ප්‍රේ වෙන්න ස්ප්‍රේ කරන්න ඕනේ. ඉතින් මේ දියරේ යෙදුවට පස්සේ ඔයාලගේ මල් වගාවේ මල් පිපෙච්ච නැති ගස්වල මල් පිපෙන ඔයාලට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේ දියරය සතියකට දෙපාරක් දවස් 3කට වරක් යෙදීම තමයි සුදුසු වෙන්නේ. ඉතින් ඔයාලා මේ දියරය හදාගත්තට පස්සේ වෙන දියරයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලගේ මල් වගාවේ මල් පිපීම සඳහා. මොකද මේ දියරය මාසයක් පමණ අපිට කල් තබාගෙන භාවිතා කරන්න පුළුවන්.
නමුත් අනිවාර්යෙන්ම මේ දියරය කල් තබා ගන්නව නම් මේ දියරය සහිත භාජනයට තවදුරටත් ජලය මිශ්‍ර කරන්නේ නැතුව හොඳින් වහලා තමයි තියාගන්න ඕනේ. අද වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. ඒ වගේම වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් නම් ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් ඔබට සුබ දවසක්.